series එකක් absolutely convergent කියලා කියන්නේ absolutely convergent කියලා කියන්නේ ඒකේ ධන පද ටික කන්වර්ජ් වෙනවා නම් ඒ කියන්නේ එකට absolute value එක දාලා ගත්තම terms වලට එන series එක ඒ කියන්නේ ලක්ෂණ අයින් කළා ධන එක විතරක් ගත්තොත්ින් කන්වර්ජ් වෙනවා නම් series එකක් conditionally converge කියලා කියනවා ඒක absolutely converge වෙලා හැබැයි original series එක diverge වෙනවා නම් උදාහරණයක් ගත්තොත්ින් මේ series එක විනේක යටෙන් කියන එක මේක ගත්තොත්ින් මේක converge වෙනවා alternating series test එකෙන් නේ හැබැයි මේක මොඩියුලස් වගේ ධන අගය ගත්තොත් ලකුණ හැල්ලා ගත්තොත් එන්නේ එක යටෙන් series එක ඒක harmonic series එක ඒක diverge ඒ කියන්නේ මේක conditionally convergent absolute value convergent test එකෙන් කියන්නේ series of real numbers converge වෙනවා කියලා ඒකට අදාළ absolute value series එක convergent වෙනවා එතකොට ඒකට අදාළ absolute value එක convergent වුණොත් අනිවාර්යයෙන්ම series එක convergent වෙනවා conditionally convergent එකද වෙන්නේ මේක convergent කියලා absolute value එක convergent නොවෙනවා නේ එහෙනම් මේවා තිබ්බට absolute value එක convergent වුණොත් අනිවාර්යයෙන්ම original series එක convergent වෙන්න ඕන එතකොට අපිට absolute convergent test එකෙන් කියන්නේ ඒකයි එතකොට අපිට උදාහරණයක් ඇටියට ඍණ පද තියෙන series එකක් හම්බ වුණොත් ඍණයි පද හරි ඍණයි ධනයි හරි තියෙන ඒකට අපිට අර positive value series test දාන්න බෑ හැබැයි ඒකේ absolute value series එකට පුළුවන් නේ ඔක්කොම පද positive නේ එතකොට ඒක ප්‍රයෝජනවත් වෙනවා ඒ විදිහට අපි උදාහරණයක් බලමු මේක හරි මේක මේ series එක converge වෙනවද කියලා බලන්න තියෙන්නේ මේ මේ sin k කියන එක මෙතන තියෙන absolute value එක. එතකොට මේකේ අනිත් පද තුනම positive මේ sin k එක ධනයි ඍණයි මාරු වෙනවා නේ k increase වෙනකොට. එතකොට මේක ඍණ මේකට ධන පද series වල test දාන්න බෑ. හැබැයි මේක මේ තියෙන ඒවා බලුවම අපිට ratio test එක දාලා මේ factorial sorry the root ratio test එක දාලා මේ factorial මේවා අඩු කරගන්න පුළුවන් කියලා පේනවා. හැබැයි මේකට දාන්න බෑ මේක positive series එකක් නෙමෙයි නිසා. හැබැයි අපිට absolute value convergent test එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ positive එකට අපිට ratio test එක දාන්න පුළුවන්. හරි එතකොට ඒකේ මේක strictly alternate වෙන්නේ නැහැ. මොකද ධනයි ඍණයි දෙක අතර මාරු වෙන්නේ නැහැ. මොකද සමහර පද ඍණ වුණාම ටික වෙලාවක් ඍණයකේ තියෙනවා. ඒක නිසා මේ මේ k එක නිසා. ඒකින්ද මේ strictly alternative නැහැ. අපිට strictly alternating test එක දාන්නත් බැහැ. එතකොට මේක අපි absolute value එක series එක බලමු. මෙහෙම අලුත් series එකක්. හරි. ඒක කියන්නේ මේක බලමු. අපි positive term series එකක් හදාගන්න. එතකොට මේක මේ මාපාංක පොසිටිව් වේව ඔක්කොම මාපාංක ලක්ෂණයෙන් එළියට ගන්න පුළුවන්. එතකොට උඩත් අපිට මාපාංක එක්ක sin එක එනවා. ඒක එතකොට cancel කරලා දාන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි absolute value series එක. දැන් මේක converge වෙනවද කියලා බලන්න අපිට racing ratio එක දාන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එකේ ධන එක යට එකේ වල limit එකනේ. එතකොට මෙතන උඩ k ධන එක පදේ යට එක ඒක flip කරලා multiply කරන්න පුළුවන්. මේ කුඩයට මාරු වෙනවා. එතකොට මේ k එක කැපිලා k ධන එක එනවා. උඩ එන්නේ දෙක විතරයි නේ. හරි. එතකොට මේ limit එක බිඳුවට යනවා. බිඳුවට යනවා කියන්නේ ratio test එකෙන් මේ series එක converge. මේක converge වෙනවා original එකත් converge වෙනවා. හරි. ඒ absolute value convergent test එකට අනුව.